සිහිිත්ති මොන්ටිසෝරයක් වගේ තමයි මේ ආණ්ඩුවේ වැඩ. ඔ එක්කෙනෙක් න්න එක පාට එක්කෙනෙකුට චූයනවා. එතකොට ඒ කෙන හෝදනකොට එක පාටම තව කෙනෙකට ඔන්න නිකන්ක්කයනෝගේ. තකොට ඒකෙනෙ එකක් හදරන අනික්කෙනට එකක්කනෙක් හෝදනකට නික් ාඩනවා නට ව කෙනෙක් කරනවා. ඒගේ නින් සිගිත්තන්ගේ ආණ්ඩුව. මේ මොන්ටිසෝරියක් වගේ තමයි අපිට පේන්නේ. හැබයි දැන්තියන මේ ප්‍රශ්නය මතු කරන්න කලින්. අපිට අපූර්ු කතාවක් මතක් වෙනවා මේ වෙලේ දැම් මේ ඊයේ කම්මම් පෙළ මහත්තයාගේ. සාගර කාර්ියවසම් පොදුජන්න පෙරමුණේ ලේකම්බරයාගේ ප්‍රශ්නේද. අපිට අපූරු කතාවක් මතක් වෙනවා. අපි දන්නවා. ඇ ඊයේ බොම සරලොම කියෙනවා නම්. උදේගම්මම් පිල ඇමතිවරයා කියන විදිහට උදේ ගම්මම් පිළ ඇමතිවරයා ප්‍රකාශයක් නිකුත් කලා තෙල්මිල සම්බන්ධයෙන් තෙල්මිල වැඩිවීම ගැන හැබැයි ඒක නිකං කල්තියා හදපු නාට්‍යයක් වගේ දෙයක්. කල්තියා, මේක රචනා කල්ලා අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු පිටිපස්සීට අ තිරෙෙන්. යිතිරෙ ස්රහටඇවිල්ලා උදේගම්මම් පිළ මත්ත්‍යයක් කරේ නිකම් ප්‍රකාශණයන් නිකුත් කරපු එක නිකං කවරප්කක් දීපයක විතරයි හැබැයි උදේගම්මම් පිළමත්යා කියල පැෑදකක්තුනක් යන්න වලේ නෑ මෙන්න දඩාංගාල පිටිපස්සේදලා මෝටාර් එකක් ගැව්ුව සාගරකාරියවසම් ලේකම්තුමා. මේක නිකං හරිහිට. මේ කාර අපේ මේ සාහිත්‍ය තිහාශය දිහාපැලිුව ම පූරු සම්භා්‍ය සාහිත්‍යය එන දෙයක් තමයි සේක්ෂ්පියර්ගේ අර සීසර් සම්බන්ධයෙන් තියෙන නාට්්‍යය. අපිදන්නවා සීසර් ඝාතනය කරවා සීසර්ව ඝාතනය කරේ සීසර් කර අමාත්‍ය මණ්ඩලේ සාමාජිකයෝ. සීසරෝ ගාතනය කලා වි විසි තිස්පොලකට ඇනලා තමයි ඕ ඝාතනය කළේ මේ ආතඥාදායක පාලකයාාව. එතකොට සීසර්ර ගාතනය වෙනකොට සීසර් මේ පිහිපාරවල් අයිනකට එකපාට්ටම හැරිලාඒයාගේ හිතතෙක් කිටිය බටස් කිය බ්‍රසුත් මෙයාට පිහිපාරක් ඇැත්න. එතකොට මේ සීසර් හැරලා කිව් එකපාට්ටම වෙනකාටවත් කිව්වෙන. ්‍රටස්ට තමයි කිවේ ්‍රටස් කිව්වක්. භාසාාවෙන් ්‍රටස් ඒකන්නේ YouTubeු ස්. බටස් උබක් කියල එක පාටම කිව මැරෙන්න්න කලින්. ඒගේ වැඩක් තමයි ඉය වුනේ එක පහටටම පිටිපස්සේ දෙලා ඩෝහර් ගාල මෝටාර් එකක් ගැහුවට පස්සේ මෛන්දරාජ පක්ෂ්‍ර මහත්‍යයරත් පිටිපස්ස හැරි ලහන්න වෙන්නේ එ් බැසිල් ඒමනැත්ත එ එට්ට බැසිල් කියලද ඒ කියන්නේ බැසිල් උබත් කියලද නැත්තං එටසා සාගර උබත් කියලද. ඕක ම මේ කිව්වේං මේකට ප්‍රවේශයක් කිදට මංකිවේ මෙම එකක් තියෙනවා. ඉතින් දැන් මේක ඇත්තම කාරණය මේකයි. අපිට මතු කරන්න තියෙන කාරණය තමයි. ඔබ අපි සියලු දෙනාම දන්නවා. මේ මොහොතේදී මේරටේ ජනතාව අත්විනිිබින් ඉන්න බරපතලම ඉරණම. එක පැත්තගින් ජීවිතය පිළිබඳව ජීවිතය රැක ගැනීම අනි පැත්තෙන් ජීවිතය පවත්වාගෙනයා. මිනිස්සුන්ට කන්න ටිකන ඔබාපි සියලු දෙනාම දන්න අමුතුවිින් කියන්න ඕනෙනෑ තුන්වෙල හොයාගන්න විදික් නෑ. මිනිසන්ට රස්සාවල්නෑ මනිසුන්ගේ වෙලද පොළොවල් කඩංවැටිලා මිනිසුන්ගේ නිෂ්පාදන කඩංවැටිලා එතකොට මිනිස්සුන්ට සංචරණය කරන්න බෑ. මනිසුන්ට ඒනිසා මිනිසුන්ට වෙලදාමක් නැති වෙලා තිබෙනවා මනිසා බරර පතල. මගේ මංහිතා නිතිහාසේ බර පතලම අනතුරට මුුණදී තිබෙනවා මේ මොහොතේද මේ රටේ ජනතාව රටේ ජනතාව නෙමෙයි බැලුවොත් ලෝකේම මේ අනතුරකින්වා හැබැයි. මේ රටේ ජනාව දිය බැලූ හාම අනෙක් සෙසු රටවල්ලු ලිදන්නවවා විධාකාරෙන් ඒ ජනතාව රැකගැනීම සොඳහා. රාජ්‍ය විසින් ජනතාව රැක ගැනීමට කටයුතු කරමින් දේනවා. රාජ්‍ය එවැනි කැපවීම් කරනවා. එ ැවීමම් කල්ලා ජනතාව රැකගැනීම සඳ ඒ සුබස්සාධන කටයුතුවල නිර්තවමින්තිබිෙනවා. ඇබැයි මේවනවීට ලංකාවේ මේරටේ ජනතාව බර පතල සමාජ ආර්ථික අර්බුදයකකින්නේ. තො එවැනි අර්බුදයගන්න මොහොතක. මිනිස්සුන් ෙදාේල කන්න බැරි මොහොතක. තුන්වේලා හොයාගන්න බැරි මොහොතක. එක් පාට්ට මරි නිකං ගහෙෙන්වැටනු එකට ගොනායන්න වගේ මෙන්න තෙල්මිල? ෙ පෙටරල් ඩීසල් භූමිතෙල් මි ඉතා ඉ ඉතා ඉහල මිලකින් ඉහලට යනවා. දරාගන්න බැරි මිලකින් ඉහලට යනවා. තෙල්මීල. ප්‍ර මේක බරපතල ප්‍රශ්නයක්, බරපතල ප්‍රශ්නයක්ි තරන්නමයි මේ ඉහල යාම. වෙන කිසිම රටක් මංහිතන්නේ කිසිම රාජ්‍යයක්. මේ විට ජනතාව පීඩාවිින්දිනම හොතක. මේසා විශාල මුදලකින්. මේ ජනතාව පීඩාවට පත් කරන්න තෙල්මිලි හළදාන්න කටයුතු කරන්නේ නෑ. එම කටයුතු කරන්න කිසිම රජය. ඇබ මේ රජය කටයුතු කරපු ආකාරය. දැම් මේ කටයුතු කරලති ආකාරය දිහා බැලුවාම බරපතල සැකයක් මතු වෙනවා. අපිට සැකයක් මතු වෙනවා. මේසා විශාල මුදලකින්. මේසා විශාල මුදලකින් ඇයි මේ තෙල්මිල ඉහලා දාන්නේ කියන එක. තෙල්මි ඉහළ දාන්නේ කියෙ එක බිලිබඳ බරපතල සැකයක් මතුවෙනවා. මොකොද ැකය මතුවෙන්නේ. ඒත් සැකේට පදනම වැටෙන්නේ. ඔය සාගරකාරයවසම් මහත්යා ඉදිරිපත් කරන ලිපියෙන්. සාගර කාරියෝසම් මහත්්‍යයායගේ මතුකරන කාරණ කිහිපයක් තියෙනවා. එයින් ප්‍රධහන්න කාරණාවක් තමයි. එයින් ප්‍රධානම කාරණාවක් තමයි සිංගප්පුූරු කොම්පැනියක් කරහා. සිංගප්පූරු කොම්පැනියක් කර මේ බොරතෙල් ආනායිනය කරන්නේ කුමන පදනමකින්ද කියන කාරණය. බොරතෙල් ආනායිනය කරන්නේ ඇයි කියන ප්‍රශ්නය. ඔහු මතු කරන කාරණය තමයි මේ ප්‍රශ්නය ඔහු මතු කරන්නේ. අපිට ඕනෑ තරම් හැකිාවක්ති න ඔපෙ ටවල් සමඟ රුජුව ගණදනු කරන්න. ටවල් සමඟ රජුව ගණදුනු කල්ලා.ඒ රාජ්‍යන් රජ්‍යන් අතර ගණදනුවක් කරන මේ තෙල් ආනාෑනය කිරීමේ හැකියාව තිබියදී. ඇයි මේ අතර මැදියෙක් හරහා තෙල් ආනායනය කරන්න කටයුතු කරන්නේ. අත්තර මැදිෙක් හරහා තෙල් ආනායිනය කිරීම සඳහා කටයුතු කරන්නේ කුමන පදනමකින්ද කියන ප්‍රශ්නය. මේක බරපතල සැකයා. ඒේ ැකිට නවා ොටේ සැකට පදනම වැටල නේ සාගර කාරයව සමමාත්ත්‍යයාගේ මතුගරන ප්‍ර්නි ොද මේ පළිමද ති යයක් පිටි තිේවාන මේ මතියටට අතරමැති සමාගම් හරා ගණනුදනු කිරීමෙන්. අතයට මුදල් බිල්හන ගණන් මුදල් බිල්ලියන ගනල් මුදල්. අතයට ගනුදන සිදුවීම පිළිබඳී හාසයක් රටේ තිේෙනවා. චෝතනාාවන්න පි දැක්ක. අධිරන ක්‍රියාවලියන් අපි දැක්ක. එයින එකක් තමයි මිග්‍යා ගණදිනුව පිබඳ කාරණේ තුර මිග්‍යා ගනතෙනුව වෙති මේ සිංගප්පුූර් සමාගමක් හරහා තමයි මේ යයානා ගෙන්වදන්නේි. එතුොන් ඒක තමයි මතුකරේ පහුගගේ කාලෙති අති විශාල මූල්්‍ය වංචාවක් සිද වෙලාතියෙනවා අයට ගනදිනුවක් සිදදු වෙලාතියෙනවා ොමස් ශාලම බිලියන ගණනක කොමිස් වංචාවක් සිද වෙලාතියනවා. තර මේ. මේ තෙල් ආනායනය කිරීම සඳහා මේ මොහොතේදී. මේ ජනතාව මෙතරම් මෙතරම් පීඩාවකට පත්වෙලා තියෙන මුහොතක මේ සිංගප්පූර් සමහගමක් හරහා. ඇයි තෙල් ආනාෑනය කිරීමට කටයුතු කරන්නේ කියන ප්‍රශ්නය තමයි එක පැත්තකින් සාගරකාරීව සමහත්්‍යගලි පියමතු කරන්නේ. මතු කල්ලතියන්නේ ගොර ඒ ප්‍රශ්නය මකක්්‍ය දෙෙන උත්තරය.ඒ ප්‍රශ්න ත්‍රැදදි න නොදාණ්ඩ. ැ වැදගත්කාරණය වෙන්නේ දැන් මේ ප්‍රශ්නය මතු කරන ගොට ැ සාරකාරව සමහත්‍යයක ප්‍රශ්නයට ගම්ම පිල මහත්‍ය දීල ති උත්තර ලන්නක ඒ පිදක්නන්නේ ගම්ම පිළ මහත්‍ය උත්තරයයක්දන ැ ඒකෙදී ගම්මන් පිළ මහත්්‍යයා බෝම පැදිලියෝම කියනවා. මේ තෙල්මිල වැඩිකිරීම සම්බන්ධය මට දොස් පවරත්්‍යපා. මේකට මම විතරක් වග කියන්න ඕනෙ නෑ. මම කරේ ප්‍රකාශය නිකුත් කිරීම සරලහම කියනවන ගොහු කියන්නේ මමගලේ ප්‍රකාශනය නිකුත් කිරීම. ඒ මිල වැිකිරීමේ ප්‍රශ්නයන කුත් කිරීම. ඇ ඇැ මිල ඩිකිරීම පිඳ ීන්දු තිරන ගත්තේ නනාධිපති අගමැති නාමර්රාජ පක්ෂ මයින්දානදාලුත්කමගේ ජොන්ස්ටන් ප ආන්ු මේ වගේ ආණ්ඩුව වගකිවයුතු ආ්ඩුවේ ප්‍රබල මැතියඇමතිවරු. එකගන ආන්ඩුවේ ජනාධිපති, අගමති ප්‍රමුක, ආ්ඩුවේ ප්‍රධානයා ප්‍රමු ප්‍රමුක මැතියමතිවරු ගණනාවක්තමයි මේ තීන්දුව ගත්ත. තොර මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන එක තමයි මම කළේ මෙන මෙතනයි ප්‍රශ්නය. එතකොට ඒනිසාහ ඒනිසා බොම පැදිලියවම ගම්මම් බිල මහත්ය කියනවා අබම බිල මහත්තයාගේ ප්‍රකාශන දහා බැලූහම මට තරක් අයින් වෙන්න කියන්න එපා වෙන විදිියකට කියන්නේ එකයි. ඇයි මයින්වෙන්නේ. මට විතරක් අයින් වෙන්න කියන්නපා අයින්වෙන්න කියනවා නම් සාගරකාරයව සමහත්ත්‍යය මටයිවෙන්න කියන නගේ අභෝගය කලතියනෙ මට නෙයි නාතිපතිවරය අගමැතිවරයා ප්‍රම කාඩ්ුවට ආණ්ඩුවටම. එයි ඉල්ලාස්වෙන්වන ම විතරක් නෙමයි ඕහ කියනවා කාරියෝස මහත්ත්‍යයට අන ල්ලාස්ව ඕන මේ අනුග්‍රහයදක්වපු මේකට අනුමැතිය ලබාදතිීම ජනාතිපති අගමැති ප්‍රමුක්මේ ආඩුව. ඔන්න ප්‍රශ්නය. ඕ මතුගල්ල තියන කාරණය තර බොහොම පැදිලි. හම පැහදිලිවම ගම්මන් පිල මහත්තයක් ගෙනවා මේක සම්පූර්ණයෙන්ම ඔහු කළේ ඔහු ඉස්සරහටඇවිල මේ ප්‍රකාශ කලලා නැත්තම් ඔහු කවරක් ප එකක් දුන්නේ. ලම ගම ල තක ජනාතිපති අගම කවර පැක්දීපුේක ැ මේක පිටු පස්සෙ ජනාතිපතියාගමති ජනාතිපතිවර ඒ හවස් වනකට අපි ැක් මාධ්‍යනිවේදනයක් ඔහගේ මමාධ්‍යන්ංශේ අපරු මාධ්‍යාන්චේ ඒ මාධ්‍යන්චේ මධිනවේදන නිකුත් කල්ල හේතු කාරණ කීපයක් දක්වල තිබන ඇයි ඉන්න නවල මල ගනන් ඉහල දැම්මකක අපි එකටේනවා. හරි නමුත් මේක බොහොම පැහැදිලි දැන්ගතකොට. ම පි හත්ත බෝම පැදිලියීමම කියෙන ට විතර ඉල්ලාස් වන්න බෑ මං විතර ඉල්ලාස් වන්න න නෑ ඉල්ලාස් වන්න වනක් ය කියෙන විදිර ආණ්ුව ඉල්ලාස් වෙන්න ූන ජනාතිපතිවරයා ගමැතිවර ඇතුළ ආ්ඩු ඉල්ස්වෙන්න ඕන කියෙන රනය තමයි ගම්මම් ෙල මහත්තයා කියන්නේ. අනි පැත්ති ඊළඟ ප්‍රශ්න තමයි දැන් අර සිංගපූරු ප්‍රශ්නය ගැන ගම්මන්ෙළ මහත්තයා උත්තරයක් දෙන්නේ නෑ. ඒ ගම්න්බෙල මහත්‍යය බාරගන්න නෑ එහෙමනං සිංග්පූරුව කම්පැනිය කර ඉන්දන ආනයනය කිරීමේ ගැටලුව. මේ අහන ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනෙ කවුද ගම බලලා මාත්‍යයක කියන මන මේක අවග කිය ලෝබෝම පැදිලියොමින්වන්නේ සාමාන්‍යයේ මුදල්ල මාත්‍යන්සේ තමයි ඉඳන මි හෙළ න්න. එතවට ඉඳන මිල සම්බන්ධයෙන් ඉහල දැමීමේ නිවරන නිකුත්රන්න මුදල් මමාත්‍යංශේ. ප්‍රෝගෙන ජනාධපති වරේ මට දැනුත් එෙම සෙවවා මේක ගැනෑ. ජනාතිපතිවර අගමැතිවරයා. එතවට මේ වෙනත්පවිදිියකින් කියවන ූ මේක වග කියන්නේ නැත්තං. එ තොට මේ සිංග්පූර කම්පැනියක් කරහ. මේ ඉන්දනායන කිරීම සම්බන්ධය මතු කල තින ගැටනුවට උත්තර දෙෙන්න්න ඕනේ කවු්ද කවුදඒකට වග කියන්න ඕනේ. නොකයා ගම්මන් බල මාතති්‍ය කියැන ඒකට වග කියන්න ඕනේ ජනාතිපතිවරයාගමැතිවර. ජනාතිපතිව රයාකමැතිවරේ තමයි මේ සිංගප්පුූර් ප්‍රශථන මේක උත්තරය දෙන්න ඕන. ඒ බරපතල ප්‍රශ්න අපි දක්නේ කවුරුත් වග කියන් නතිවිදිකට අපි මේ අල්ලට දාන සීණිටිකෙන්. රුපියල් බිල්ියන ගනක වංචාවක් කොළනි. ආණ්ඩු ඇවිල්ල. එතොට ඒගේ වංචාවකට ලෑස්තිවෙන්නේ කියන බරපතල සැකය ක අපිට තියෙනවා. මේ තවත් සීණ වංච වගේ. මහා පරිමාන මූල්්‍ය වංචාවකටද සූදාානම් වෙන්න්නන්නේ පර ැ කරු ත්තර දෙන්නේ ගම්ම ිල හත්තේ ුත්රද සූදාාන ක්ක බරගන ො ොල දාල වරහි. ඇ ගම්මන් පිල මහත්යා ගම්ම පෙල මහත්්‍ය ටාව මෝටර්යක ගම්ම පල මත්ත ෝ ග දැම බල ජනාතිපති අගමතිට මකද මහ්නෙේ මේක කේ කියලලා. පැදි ද උත්තර දෙෙන්ව ජනාතිපතියා අගමැති ඒනිසා පල්ල ටි න දගක්ම ප්‍ර්නය මේ මතුකරලා තියන කාරණය. මේ අපිට බරපතල සැකයක් මේ වෙලේ ඉන්දන. මේ ඉන්දන මිල ඉහල දැමුවේ කුමන පදනමකින්ද කුමක් සඳහද මහා මූ්‍ය වංචාවකට සූදානම් වෙනවාද කියන බරපත්තල සැකේ අපිට තියෙනවා. මහා මූල්්‍ය වංචාවකටට සූදානම් වෙන්නේ සීනි වංචාව අදටත් හොයාගන්න බෑ. නමුත් මේ රටේ මහා දැවන්ත වංචාවක් වුණ. තොටත් ඒහා සමාන වංචාවකට සැරසෙන්න්නේ කියන බරපතල සැකේතිෙනෙන් ස අපිකෙනෙ ආ්ඩුව පැදිලි කරන්න. දැම් මේක තියෙන ජනාධීපති අගමතික යටති. ජනාාතිපති අගමතරයි බෝල පස්සවෙලා තිඉන්න ස ජනාතිපති අගමැති උත්තර දෙන්න ඕොනේ මේ කවුරුත්නමයි මේ ප්‍රශ්නය මතු කරන්නේ මෙ ත මන්ගේම පක්ෂය ලේකම්බරය. කොදුජාන පෙරමුණේ මේ පොට්ටු පක්ෂය ලේකම්බරය අනක් පත්ත පල්ලිමෙන් තු පන්ත්‍රීවරය ො හම ම මතු ගල න ප්‍ර්ය ොර මේ ප්‍රශ්ය ත්ර දෙන අතරට හන්න පාදන්. අපි අවශ්‍යයි පලවනින මේ ප්‍රශ්නයට. මේ සිංගප්පූරු කොම්පැනියක් කර මේක කරන්නන්නේ කියනක. මොද පෞදගේ කාල මත්තු වෙච්ච ප්‍රශ්නයක් තමයි තෙල් ආනායිනය කිරීමේ කාරණය එක්තරාවිදයට පෞද්ගලිකිරණය කිරීමේ ගෝමනාවක් තියෙනවා කියනක මේ නවත් ලෑස්ව අනික් ප්‍රශ්නය. තොන දැම්මේ ලෑස්ති වෙන්නේ පෞද්ගලි කරන ටදවශ්‍ය කට පාරක පන්නෙ. ජනතාවට කියන්න පුල බලන්නක දැක දරාගන්න බැ කියන්නේවන අති විශාල අලාහාභයක් සිදුවන කෝටිම් දෙවිසිසතුන්දහක් විත රලාභයක් සිදවෙලා තියෙන්නේ මේක දරගන්න බැකිල වටේ කරගල කැරකිල එන්නේ. ඒනිසා අපි මේ පුද්ගලික කරණය කරන්න වෙනවාගෙන ප්‍රශ්නට ඔන්නො කීලගේක. ඒ කතාවෙන් ගම්මම්බෙල මහත්ත්‍ය ආන්ඩාන්ඩ ආ අඩන්ට රයා හිලාව විරිත්ත විිරිත්ත කියනකට අපිට හිතනේ මේ ඇෑස්ති වෙන්න මේ පුද්ගි කරනය කරන්න ගෙන ප්‍රශ්න. එතකටඒ සිංගපූර් සමාගමවට දෙන්නේ යනුවක තයි මාති්‍යවලත් තිබුණේ. මේ කැරකෙන්නේ වැඩේටද.දො අතයට වෙන ගණදනුවම් මේක වෙන කොමිස් කොමිස් කුට්ටි මේ පිළිබඳ බරපතල සැකයක් සයි මේ පිළිබඳ ඉතිහාසයක් තින රටක් මේක. එනිසා තමයි අපි මේ ප්‍රශ්නයන්නේ ආණ්ඩුව පැහැදිලි කරන්න ඕනේ මේ මතුකල්ල තියන ප්‍රශ්නය සාගරකාරීවසම් මාත්‍ය. ම ති ප්‍රශ් ද දෙ න. කද වත් වෙ කිය කාරන නෙමේ ර වස මහත්‍ය ත් ද ගම්ම ෙ හ වත් ද ල ඇල් න ෙලල්ම ති ට. ස ග ත්තර ද ත්තරදන්න ැල්ල ල්ලස් ව න. යි ල්ලා න ආන්ඩුවම. ගම ෙල හත්ත්‍යයක් නවා ඉල්ලස්වෙන් න ආුවම. ඔ නොගයා කියෙ කෙනන ඉල්ලස් වන්න මේ කරන්න බැරිනම් මේ ජනතාව මේ වෙලේයි. මේ වෙලේ රුපියලක් පත් හිතල බලන්න රුපියලක් පත් ජනතාවගේ පිටවන වෙලාවත්ද මේක. එහෙම කරන එකෙක් තිින්වනගේ නරුමයෝ. එහම ආණ්ඩුවක් කරනවන එක නරු ආණ්ඩුවක්. එ නරුම වැඩක් කරන්න පුළුවන් එකක් ින්වනක් උන්ට තවදුරටත් ආණ්ඩුවක් ගෙනයාමේ අයිතියක් නෑ. ආණ්ඩුවක් ගෙනයාමේ සුජාතයිතියක් නෑ. සදාචාරාත්මකයිතියක් නෑ. එන්සාපිත් කියන්නේ ආණ්ඩුව යුත් ඉල්ලාස්වෙන්නනි. ආණ්ඩුව ල්ලාස් වෙන්නවනි මෝතේ ආණ්ඩුව මේ වැඩේ කරනවන රතින්නේ නිසාපි කැන කල්්‍යයාල් බලන්න එපා. ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ආණ්ඩුව ටිල්ලාස්වය යුතුමයි මේ මෝතේදී. ඉල්ලාස් වෙලා හරි අවශ්්‍ර කරන්න මේ මොහොතේ මේ ජනතාව මූුණ දීලතින ප්‍රශ්නේ ජනතාවට තවත් පැටවෙන මේ බර කහෙෙන් වැටිච්ච මිින්ර් ගොනායින වගේ මේ වැටිච්ච බරිං ජනතාව නිදහස් කර ගැනීමේ වගකිීමතිීම. ඇම අර කලින්කිව්ව වගේ. අපි දක්කදැන් ජනාතිපතිවරයා ඊයේ රෑබෙන්නමකට ජනාතිපතිවරයාගේ මධ්‍ය නිවේදනයක්. ජාතිපතිවරයා මාධ්‍යංචේ නිකුත් කලතින හරිික ජාතිපතිවරයා මේක වගගේීම භාරගත්තව වගේ. පොද ගම්ම බෙ මාත්‍ය ඇත්වමක ජාතිපතිවරයා දැනුවත්ත අනුමැතිය දීර කරපු වැඩ. තට ඒක ඇයි එහම කළේග ජාතිපතිවරයාක හේතු සසාදක දීලතිීම. අපිට නිෂ්පාදන වැඩිරගන්න ඕනෙලු. නිෂ්පාදන වැඩි කරගන්න රටේ ආර්ථිකය දියුණු කරන්න එම නැත්තම් ආනයන සීම කල් අප අපනෑනී හළදාන්න. ඒවගේ අනවශ්‍ය වෙලෙස ඉන්දන සඳහා කරන වියදම අපි කපාදාන්න ඕනේ. ඒ නිසා තමයි අප ඉන්දන මිල වැඩිරේ කියලා. ඇත්තටම මංහිතන්නේ මේ වගේ අප්‍රබන්සයක් ලියනවනම් කවරුවරි මාධ්‍යාන්සයක් මංගිතන වූ පොස් කොට් ෝරුව. ො ගොඩ් ෝ ටික් ඇතරම මාධ්‍යංශයකින් මේ වගේ දෙයක් කියනවද. මේ ආර්ථික විද්‍යාවය අයන්නායන්න මේ ස්කෝලයන ළමේක්වත් දන්නවා. නිෂ්පාදනයන් ඒ නිෂ්පාදකයා සයි නිෂ්පාදනය වර්ධනය කරන්න නිෂ්පාදනය වැඩි කරන්න. ආර්ථිකය දියුණු කරන්න තෙල්වල මිල වැඩි කරලා තෙල්වල මිල වැඩිරලා පුළුවන්න්න නි්පාදනය වැඩිරන්න. තෙල්වල මිල වැඩිරල් පුළුවන් ආර්ථකය දියුණු කර ලෝකේ ඕනෑම රටක් කරන්නේ සාමාන්‍යෙන් එ නිෂ්පාදනයට යන පිරිවායි අඩු කරන්න ඕනේ. නිෂ්පාදනයට යන පිරිවයි අඩු කරන්න නම්. ඒ රාජ්‍ය මැදිහත් වෙලා ඉන්දනවලට සහනය දෙවා. බොරතල්මිල කොච්චන ලෝක පෙළඳ පොලේ වැඩිවුුණත්. දියුණු රටවල් පවා. දියුණු රටවල් පවා ඒ රටවල නිෂ්පාතනය නාරක්ෂා කරගන්න ඒ නිෂ්පාදකයාට යන පිරිවයි අඩුකරගෙන නිෂ්පාදකයාට ලැබෙන ලාබය වැඩි කරලලා ඒ ර්ථකය ඉස්තරහටගෙනිය නාර්ථිකය ර්ධනය කිරීම සඳහා. රාජ්‍ය මැදයක්ක් වෙලා ඒ වියදම දරාගන්න. රාජ්‍ය ලෝකවෙලඳ පොරේ කොරම් ිලහිහල ගිය ඒ දියුණු රටවල් පවා කරන්නෙමකොද යම් ප්‍රමාණයක් ඒ ඒ රාජ්‍යයක දරාගනිමින් ඒ නිෂ්පාතකයාට සහනයක් ලබා දෙනවා. නිෂ්පාතනය නිදිරයටගෙන යන්න. ඒ ආර්ථිකය තිියුණු කරගන්න. අපි දන්නේ නැහැ මේ ජනාධිපති මාත්‍යංශයට කොහෙ වගේ ඇදැනුමක්කාවද කියලා. මේගේ නිකම් අප්‍රස අප්‍රවං හේතුවක් ොහොමද දෙන්න කියලා මේ නිෂ්පාදනයන් ස ආර්ථිකය වැඩිකිරීම තෙල්මිලි හළදාන කියෙ. අපි මීටකල් නුද්දැක්ක ඔගොල්ලන්ට මතකනං අර තෙල් තෙල් බැරල්ලෙක මිල නිකන් ඩොර් දායට පහලුවට වැටිලා ඉන්න වෙලේ. ොෑ බැරල්ලකමිල ලෝක වෙලඳ පොලේ ඩොලර් දායට පහලොට වැටිලා ඉන්න වෙලේ මිනිස්සුන්ට ඒසාහනය නොද ආ්ඩුවකට දීපු හේතුව තමයි අපි තෙල් සංචිතයක් හදාගන්න අපි ලෑස්තිවෙන්නේ කියලා. අප මුදල් ඒ අවශ්‍ය වෙලේ ඊට පසේ අමාරු වෙලාවක. තෙල් මි හෙළගයාම පියකින් සහන දෙනවයැකිව්වා. ඊට ජනාධිපතියඇවිල්ල කිවවා අපි තෙල් සහනය පරි්පොලින් දෙනො කිව. ඊටස් ිනිස මොද කලේ කොයිවිද් එක පත්තගලලා මිනිස පෝලිමේටිය පරිපපු ගන්න ජාතිපතික වන තෙල්ස සහන පරිපපල්මි සමන්වල් දක ජාතියමතලාන් ඊට නොදවිනයකත් තමයි දැන් ජනාතිපතිගේ මාධ්‍යංශය ඇත්තම අරි අපපූරු මාධ්‍යංශය ඇතියන්නේ ජනාතිපතිවරයාගේ කලිසම ගලෝනක මතමයි මේ මාධ්‍යංශය කරන්න. දැන් අපි දැක්කර එක පහරක්. අර එක පාරක් මොකති කර පලවෙනි මාධ්‍ය අංචයට පත් කරලා අර නිලධාරින් දෙන්නේෙ. ඒ දෙන්න පත් කරලා අර පෙත්වගේ ගිරව්වගේ කතා කන්න දෙන්නක පත් කරලා. ඒ දෙන්න ඒ දෙෙන්න්න විල් එක් කෙනෙක් ඇවිල්ල කිව්වා ජනාධපති ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස්තුන්නයි එකක් එන්න තක් ගැන. කලවූහර ජනාතිපතික කලසම ලෝක ස්සරහම. ෝක ඉත්තරම කරිසම කැලවවා ඊට පස්ස ආන්තන් ඩිපඩි ගි පිටිට ලා ජනත පයත්තුවා මේ ගට තදරගන්නට න්න මියක්ු වම අයිගැලව හයි ගලොල්ල දැම්ම. මත් ලෝකෙම මොට මනස්ගාතයද නිෂ්පාදන දියුණුකරන්න ආර්ථිකය දියුණුගන්න තෙල්මිඉලදානවට. පොඩියුණත් තිනාාවෙන වැඩනවා ඔන්න ඔන්න හේතු දෙන්න මේ රටේ මේ ලොක්්ඩව් එකක් වෙේ. ඔබ සියලු දෙෙනම දන්නවා අ අපට යන විසිේරද දෙන මාධ්‍යව දී විදිීර දන්නවා මනිස්සුන්ට ඇතිවෙලා තිය ත්වය. මිනිස්සුන්ට එදාවේල කන්නබේ මනිසුන්ට පහස් පන්ටින ඒය අත්‍යවශ්‍ය දවල්ටි ැබිලනෑ. ආධාරික ලබිලන. ආධාර දෙනවාදනව ගොඩට ය සෘ්ධි ලාබීන්ට යම් ආධාරයක් ලබෙනවා. හැබැ එ දවේ හොයාගත් මිනිස්ස. රැ.